දුම්රිය සේවකීන්ගේ ප්‍රවාහන පහසුකම් සඳහා නිසි ලෙස ඉන්ධන ලබා දෙන්නේ නැති බව පවසමින් අද දුම්රිය නියාමකවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කළා. දැනට දුම්රිය සේවකීන්ට ප්‍රවාහන පහසුකම් සැපීමට ක්‍රමවේදයක් දුම්රිය සාමාජිකාරිවරයා මේ දක්වා නිසි ලෙස සකස් කළ නැහැ. එතුමාට හිතවත් කණ්ඩායම් වලට කිසිම අනුමැතියකින් තොරව ඉන්ධන ලබා දීලා ගැටලුවක් ඇති කරා. ඒ වගේම සමස්ත දුම්රිය ධාවනයට සම්බන්ධ සියලු සේවකයන් සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකර නිසි වැඩපිළිවෙලක් තකස් නොකර මේ ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා ඒකෙන් තුලින් තමයි මේ ගැටලු නිර්මාණය වුණේ. විශේෂයෙන්ම මේ ලැබිලා තියෙන ඉන්ධන තොගේ හොඳටම ප්‍රමාණවත් දුම්රිය සේවකයන්ට නිසි පරිදි කළමනාකරණය කරලා ලබා දෙන්න සේවයේ අවශ්‍යතාවය අනුව දුම්රිය සේවකයන් අතර බෙදා දෙන්න ඕනතරම් මේ ලැබිලා තියෙන ඉන්ධන තොග ප්‍රමාණවත් කියලා අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු. මෙම වැඩවර්ජුනේ හේතුවෙන් උදෑසන කාර්යාලීය දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කිරීමට සිදු වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙන්රත් පැවසුවේ. අද දිනේ දුම්රිය ධාවනය වෙනදා මෙන් සිදුවෙන්නේ නැහැ. විශේෂයෙන්ම සමස්ත කාර්යාල දුම්රිය වලින් අපිට අද දිනේ ධාවනය කිරීමට හැකි වෙලා තියෙන්නේ දුම්රිය 25ක් පමණයි. මේට ප්‍රධානම හේතුව දුම්රිය නියාමක සංගමය විසින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරලා තියෙනවා. තම නියාමක මහතුන්ට ඉන්ධන ලබා දීම පිළිබඳව. ඉතින් මේ එක එක ශ්‍රේණිය වලට කොටස් වශයෙන් ලබා දීමට තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. එසේ තිබියදී මගී ජනතාව දැඩි අපහසුතාවයට ලක් කරමින් මෙසේ කටයුතු කිරීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදියට අපි බෙහෙවින් කනගාටු වෙනවා. ඒකම අපේ අප්‍රසාදය ප්‍රකාශ කරනවා. මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීම හේතුවෙන් උදෑසන කාර්යාලීය දුම්රිය මගින් රැකියාවට පැමිණෙන ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කොච්චර පරක්කල කොච්චියද? පැය බාහිර පරක්කල. ඇඟිලි දෙනවා මේ ගෙදර ගියාට පස්සේ අවසන් මේ එච්චර සෙනෙක කොච්චි. ඒකත් මේ තාත්තික මොකක් හරි කරලා ඉතන නම් මිතුරි දෙනවා දැන් දුක් කිදලා දුක් කරන්න බෑනේ. ටිකට් දෙන්නේ නැද්ද? ටිකට් දෙන්න. ටිකට් දෙන්නේ. ටිකට් දෙන්නේ සේ මාතුනේ. ඉන්ධන අර්බුදය ප්‍රවාහන ක්ෂේත්‍රයට එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්. අද දිනත් 5%කටත් වඩා අඩු බස් රථ ප්‍රමාණයක් දිවයින පුරා දහවණය වන බවයි පෞද්ගලික බස් රථ සංගම් පවසන්නේ. මේ අතර ප්‍රදේශ කිහිපයකම තවමත් නොනවතින ඉන්ධන පෝලිම්. ඉන්ධන පෝලිම් වල ජනතාව දුක් විඳින්නේ දින ගණනාවක සිටයි. බොහෝ ඉන්ධන පිරුම්හල්වල අදත් උණුසුම්කාරී සිදුවීම් වාර්තා වුණා.
එළවලු ප්‍රවාහණයටද ඉන්ධන ගැටලුව දැඩි ලෙස බලපා තිබෙනවා. තඹුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ සහ එළවලු රැගෙන එන ගොවීන්ගේ දැඩි හිඟයක් පවතිනවා. කෙසේතත් මේ වෙනකොට ගොවියන්ගේ ගොවි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙනවා බොහොම අඩුයි. අඩු වශයෙන් බැලුවොත් අවම වශයෙන් බැලුවොත් 30% වගේ තමයි ආර්ථික මධ්‍යස්ථානය තුල ගොවියන්ගේ පැමිණීම තියෙන්නේ.